Good morning travelers, guys, welcome to the city Almeda official YouTube channel. ඔන්න ආයෙම සුන්දර පරිසරයක අපූර්වත්වය ගෙනෙන වීඩියෝ එකක් සමග තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. වීඩියෝ thumbnail එක දුටුපමණින් ඔබ දන්නවා ඇති අපි අද යන පරිසරයේ සුන්දරත්වය කතරම්දයි කියා. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කලුපාන ග්‍රාමයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කොළඹ සිට කිලෝමීටර් 173ක දුරින් කොළඹ බදුල්ල ඒ හතර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 5ක දුරින් පිහිටා තිබෙන ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ලේ සුන්දරත්වය දැස් දෙකින් දැක ගන්න තමයි අප මේ අද දියලි ප්‍රතුරු ඔබ වෙත ගෙනෙන අතර ඒ සුන්දරත්වය අපි අද දැස් දෙකෙන් දකිනවා. ඉතින් ඒ අත්දැකීම ලබන්න මේ වීඩියෝ එක නරඹන ඔබටයි මේ ආරාධනාව. ආයුබෝවන් මේ නරඹන හැමෝටම. එන්න මාසාව ඉදිරියට යමු. අපේ උඩින් පෙනීමට දෙනවා ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල. ඉතින් ඒ දියඇල්ල ලෝකයේ දියලි ශ්‍රේණිගත කිරීම අතරින් 461 වෙනි ස්ථානයේ උසින් මේ දියඇල්ල සිටිනවා. වර්ෂයේ සෑම කාලයකදී සුන්දරත්වයේ වැඩි වෙන කාල වකවානුව වන්නේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසයේ දක්වා තමයි මේ දියඇල්ලේ හොඳම සුන්දරත්වයේ දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ දියඇල්ලක සාමාන්‍යයෙන් හැඩය අනුව, එතකොට උස අනුව, ඒ දියඇල්ලේ පළල, ඒ ලක්ෂණ අනුව දියඇල්ලේ වර්ගීකරණයකට අයත් වෙනවා. ඉතින් මේ දියඇල්ල ඒ ලක්ෂණ අනුව මේ දියඇල්ල වර්ගීකරණයකට අනුව මේ දියඇල්ල නම් කරන්නේ හෝසටයිල් කියන දියලි වර්ගීකරණයට තමයි අයත් වෙන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1100 උසින් තමයි මේ බඹරකන්ද දියඇල්ල පිහිටා තිබෙන්නේ. දියඇල්ල ආරම්භ වන්නේ වලවේ ගඟේ අතු ගංගාවකින් වන කුඩාවෙන් තමයි මේ දියඇල්ල ආරම්භ වන්නේ. මෙහෙම අපි මෙතනින් උඩට ගිහිල්ලා දියඇල්ල ළඟටම යමු. දියඇල්ල ළඟටම ගිහිල්ලා ඕගලන්ට තවත් තොරතුරු ලබා දෙන්නම්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දියඇල්ල බඹරකන්ද දියඇල්ල නමින් පටබැඳින්නේ මෙන්න මේ ආකාරය නිසා. ඇත්තටම මේ උඩින් පෙනීමට තිබෙන්නේ ෆයිනස් ගස්. ඉතින් ඒ ෆයිනස් ගස් වල ඈත අතීතයේදී ඒ කැලේ බඹර වද තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි බඹර කන්ද හේවත් බඹර කන්ද ඇල්ල නමින් ඒ දියඇල්ලට නමින් පටබැඳින්නේ. ලස්සන ෆයිනස් ගස් වනාන්තරයක් උඩින් පිහිටා තිබෙනවා. ඒ ෆයිනස් ගස් අතරින් පිහිටා තිබෙන තම සුන්දර දියල්ලක් අපි ඉස්සරහට යමු. ලෝකයේම සමහර තැන්වල සඳහන් වෙන්නේ 299 වෙනි ස්ථානයේ තිබෙනවා කියලා. ඉතින් සමහර තැන්වල සඳහන් වෙනවා 461 වෙනි ස්ථානයේ කියලා. හරියටම සමහර දියල්ලි තියෙනවා උසානුව තාම මැනලා නැති වර්ගීකරණයක් කරන දියලි තියෙනවා. ඉතින් ඒ සමග බලන විට අපිට හරියට උත්තරයක් දෙන්න අමාරුයි. ඒ ස්ථාන දෙක ඔයගොල්ලෝ පොඩ්ඩක් අයිඩියා එකක් නිකන් වශයෙන් තියාගන්න. ලසන වටපිටාවක් තමයි තිබෙන්නේ. මේ දියල්ල උසින් ගත්තොත් එහෙම 263ක් වෙනවා මීටර් වලින්. අඩි වලින් ගත්තොත් 863ක් වෙනවා මේ දියල්ල. දියල්ලට පිවිසුම් මාර්ගය ලෙස මෙතනින් ඉදිරියට යන්න තියෙනවා මීටර් 500ක් විතර. ටිකට් කවුන්ටරේ මෙතනින් තිබෙනවා. ටිකට් එකක් අරගෙන යන්න. මේ බඹරකන්ද දියඇල්ල එනකොට වතුර අරන් එන්න අවශ්‍ය නැහැ. මොකද පොඩි දියකඩිදි තියෙනවා. හල්දුමුල්ල ප්‍රාදේශීය සභාවෙන් ඇත්තටම මේමත් සංකල්පයක් කරලා තියෙනවා. මේ වටපිටාව සුන්දරත්වයේ විඳින්න මේ වගේ කොන්ක්‍රීට් බංකු සකස් කරලා තියෙනවා. එතකොට අනවශ්‍ය කුණු ඔයගොල්ලෝ ගේනවා නම් මේ පරිසරය දමන්න එපා. ඔයගොල්ලෝ ප්ලාස්ටික් වතුර බෝතල් ඒ වතුර පානය කරාට පසු මේ වගේ ඩස්ට්බින් එකට වගේ දමන්න. ඒ දේවල් ඒගොල්ලෝ තැන්වල තියලා තියෙනවා. ඉතින් මේ පරිසරය රැක ගන්න තමයි මේ විදියට ආරක්ෂා කරගන්න ඒ වගේ පහසුකම් සපයලා තියෙනවා. ඉතින් අපේ යුතුකමක් වෙනවා ඒ මේ වගේ පරිසරයන් ආරක්ෂා කරගන්න, රැකගන්න. අපි ගේන හැමදේම එක්කෝ අපි එකතු කරගෙන අරන් යන එක නම් ගොඩක් වටිනවා. නැත්තම් එම ඩස්ට්බින් එකට දාන්න පුළුවන්. ලස්සන ෆයිනස් ගස් වනාන්තරයක් මෙදි කරගත් ඉහලින් ගලා හැලෙන දියඇල්ලක් තමයි බඹරකන්ද දියඇල්ල. ඉතින් මේ විදිහට තමයි ලස්සන සුන්දරත්වය
මේ වටපිටාව විඳින්න පුළුවන්. අද නම් වීකෙන්ඩ් එකේ සාමාන්‍යයෙන් වෙන දවස් වලට මේ දියල බලන්න ගොඩක් කම්පැනි වල ස්ටාෆ් විනෝද වන්නට ට්‍රිප් ඕගනයිස් කරනවා ගොඩක් වෙලාවට මේ ස්ථානෙට පැමිණෙනවා. නරුම මිනිසා පරිසරය වනසයි. ඉතින් හැමදාම බෝඩ් ගහලා තියෙන්නේ මේ පරිසරය ආරක්ෂා කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. උඩ බෝඩ් එකක් තියෙනවා අවදානම් ප්‍රදේශයක් කියලා. ඉතින් මේ වගේ පැටිවලට යන්න උත්සාහ කරන්න එපා. සමහරට උඩින් ගල් පෙරලෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා තමයි මේ වගේ අවදානමට ලක් නොවී අපිට ආරක්ෂාව එන විදිහට ඒ පහසුකම් සපයලා තිනවා. හල්දුම්මුල් ප්‍රාදේශීය සභාවෙන් ඇත්තරම ස්ථාන දෙක තුනකම වැසිකිලි යාම් අවශ්‍යතාවන් සඳහා ප්‍රොජෙක්ට් ඒව හදලා තියෙනවා. ඕලන්ට ඒව භාවිතා කරන්න පුළුවන්. ටික දුරක් මේ වගේ පඩිපෙල් හදලා තියෙනවා. දියල නරඹන්නන්ට පහසුවක් හදලා. ඊළඟට යන්නේ ලංකාවේ තවත් සුන්දර දියඇල්ලක් තිබෙනවා. එතනින් ඉදිරියට යනකොට ලංකා ඇල්ල නමින් හැඳින්වෙන දියඇල්ල. ඒ දියඇල්ලත් මේ දියඇල්ලත් සමගම තව දියඇලි දෙකක් මේ ස්ටේට් එක මැද්දින් යනකොට දෙක බලා ගන්න පුළුවන්. එනම් එකක් දියඇල්ලක් තමයි ලංකා ඇල්ල, අනිත් දියඇල්ල තමයි යහල තැන් ඇල්ල. මේ ගල උගල මතක තියාගන්න. බම්බරකන්ද ඇල්ල අතනින් තිබෙනවා. මෙතන මේ ගලත් සමග එතන තාලුකු ගලක් තියෙනවා. ඉතින් තාලුකු ගලක් තියෙනවා. ඒ සමග මෙතෙන් උඩට යන්න ඕනේ ලංකා ඇල්ල බලන්න. ඉතින් ගොඩක් අය මේ ලංකා ඇල්ල බලන්න යන තියෙන පාර ගොඩක් අය දන්නේ නැහැ. අද අපි දන්න විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ලංකා ඇල්ල දියල්ලට යන්නේ කොහොමද කියලා.